සීලෝන් සර්වයිවල් YouTube channel එකට අදත් මගේ යාළුවෝ සීලුම් දිනාම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නයිමිරිස් තවන් ගොළුබෙල්ලන්ගෙන් හා කූඹින්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් සරලම ක්‍රම දෙකක් ගැන. ඉතින් අපි කලින් වීඩියෝ වල කතා කළා නයිමිරිස් වගාවට රෝගකාරක ගේන සුදු මැස්සන් කූඩිත්තන් මයිටාවන් වැනි කූඹින් විකාශනය කර ගැනීමට කාබනිකව අපිට කළ හැකි උපක්‍රම ගැන. ඉතින් අපි නයිමිරිස් තවානක් කරගෙන යනකොට අපිට මුහුණ දෙන්න වෙන ප්‍රධාන ගැටලු තමයි මිරිස් බීජ කූඹින් විසින් ආහාරයට ගැනීම, ඒ වගේම ලපටි පැල ගොළුබෙල්ලන් විසින් ආහාරයට ගැනීම. ඉතින් මේ හානි වළක්වා ගැනීමට මම භාවිත කරන සරලම ක්‍රම දෙකක් අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට පුළුවන් පළවෙනි ක්‍රමයේ විදිහට අපගේ නයිමිරිස් තවන් කිසියම් මුසකින් එල්ලා තබන්න. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත් නයිමිරිස් වගාවට සූදානම් කරලා තියෙන නයිමිරිස් තවාන. ඉතින් මම මේ තවාන් ට්‍රේ ටික බිමේ ඉඳන් අඟල් කිහිපයක් උසින් එල්ලලා තියෙන්නේ. ඉතින් ගොළුබෙල්ලන්ට වගේම කූඹින්ටත් මේකට ළඟාවීමට ගොඩක් අපහසුයි. ඉතින් අපිට කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි පැතලි භාජනයකට වතුර පුරවලා ඒ මත ගඩොලක් වැනි යමක් තියලා ඒ මත තවන් ට්‍රේ එක තියන්න පුළුවන්. අපි කතා කරපු ක්‍රම දෙකෙන් සාර්ථකම ක්‍රමය තමයි දෙවෙනි ක්‍රමය. ඉතින් මම මේ විදිහට ආරක්ෂා කරගත්තු ස්කොච් බොනර් පැල ටික මම අලුත් වගා මළු වලට මාරු කිරීමට යන්නේ. ඉතින් මම ඊළඟට කරන්න යන නයිමිරිස් වගාව ටිකක් වෙනස් විදිහකටයි කරන්න යන්නේ. ඒ සම්බන්ධයෙන් වීඩියෝ ටිකක් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය channel එකට අලුත් කෙනෙක් නම් රතුපාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා සූදානමින් ඉන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.